මේ අපේ මුදල් නැමීත්තම හොඳ යෝජනාවල් කීපයක් ගෙනවා. ටැක්ස් ප්‍රෙසිඩෙන්ෂල් ටැක්ස් පොලිසික මිෂන් එකක් දෙයන්න ඕන කියලා. මම කියනවා ප්‍රෙසිඩෙන්ෂල් නෙමෙයි ස්තිර පර්මනන් ටැක්ස් පොලිසික මිෂන් එකක් තියන්න. අනි මට ඊයේ ආරංචි වුණා, මට හිනත් ගියා එක ආරංචි වුණාම. මොකද ප්‍රෙසිඩෙන්ෂල් කොමිෂන් ජනාධිපති කොමිෂන් හුඟක් තිබිලා තියෙනවා කියලා. ඊයේ එතන ඉන්න සේවකයෙක් මම මුණ හම්බු වෙලා මට කිව්වා, දැන් අලුත් එකක් පිහිටුවලා තිනවලු ප්‍රෙසිඩෙන්ෂල් කොමිෂන් එකක් ප්‍රෙසිඩෙන්ෂල් කොමිෂන් ගැන හොයලා බලන්න. මම දන්නේ නැහැ ලෝකේ එකම රටකවත් මම දන්නේ නැහැ ලෝකේ මේ වගේ දේවල් සිදු වෙනවද කියලා. ඉතින් මම කියන්නේ මේක ප්‍රෙසිඩෙන්ෂල් කොමිෂන් නෙමෙයි, ජනාධිපති කොමිෂමක් නෙමෙයි, පර්මනන්ට් එකක් හදන්න. එතකොට කවුද බලේ ඉන්නේ එකෙන් ඒකෙන් වැඩක් නැහැ. ස්ථිර බදු ප්‍රතිපත්තියක් තියේ. ව්‍යාපාරිකයට එතකොට පහසුයි. ව්‍යාපාර පිළිබඳව තීරණ ගන්න පුළුවන්. ස්ථිර මෙහෙම බදු කොමිෂමක් තියෙන්නට ඕනේ කියන එක. සර්ව රාජ්‍ය මූලධර්ම ගැන කතා කළා අයවැය කතාවේදී. මම එකඟයි. සර්ව කියන්නේ මැක්‍රෝ ඉකොනොමික් එක. මුදල් ඇමතිතුමාගේ මූලික වගකීම වෙන්න ඕනේ ඒක. අපි මොනවද කරන්නේ ඒක බලන්නේ නැතුව කෘෂිකර්මය කොහොමද කරන්නේ, පෝරවලට මොනවද කරන්නේ, වතුකරේ මොනවද කරන්නේ, නැත්නම් දීවරයන්ට මොනවද කරන්නේ, නැත්නම් තොරතුරු තාක්ෂණයට මොනවද කරන්නේ කියලා අපි දේශපාලයන් උඩ ඉඳගෙන බලනවා අපි කොහොමද ඒවට උපදෙස් දෙන්නේ කියලා. අපිට වැඩිය ඒව කරන ව්‍යාපාරිකයෝ දන්නවා අපිට වැඩිය හොඳට ඒවක් කරන්න. අපි බලන්න ඕනේ මැක්‍රෝ පින්තූරේ විතරයි. ඒ නිසා මම ඔබතුමන්ලාට කියනවා මහා බැංකුව ස්වාධීන වෙන්න ඕනේ. 2019දී අපි නීතියක් හැදුවා. ප්‍රමාද කරන්න එපායි, ප්‍රමාද කරන්න ඒක ගේන්න ඉක්මනට ගේන්න. එතකොට ඒ අයට තමයි වගකීම තියෙන්නේ උද්දමනය පාලනය කිරීම, බඩු මිල පාලනය කිරීම ගැන. ඒව තමයි අපි කරන්නට ඕනේ. අපි ඒව කරන්නේ නැහැ. අපි මේවා ප්‍රමාද කරගෙන යනවා. ඉතින් මේවා ස්වාධීන වෙන්න ඕනේ. කතානායකතුමනි, වැරදිලා තියෙන්නේ මෙතනයි. මේ අවුරුදු 74න් අවුරුදු 50ක් මේ රටේ ජනාධිපති හරි අගමැති මුදල් ආමාත්‍යංශයේ ඒ අයගේ යටතට ඍජුව හෝ වක්‍රව අරගෙන තියෙනවා. ඒක තමයි වැරදිලා තියෙන්නේ. මුදල් ඇමතිතුමා මේ ඡන්දේ බල්ල වැඩ කරන්න බෑ. මැක්‍රෝ ආර්ථිකය හදන්න ඕනේ. අද අගමැතිතුමා කියපු එකක එකඟයි. කවුද කැමති බදු ගහනවට? කවුරුත් කැමති නැහැ. කවුරුත් කැමති නැහැ. කියපු එක 100%ක්ම හරි. එතකොට ආදායම වැඩි කරන්න ඕනේ. ඒකේ වගකීම දෙන්න ඕනේ ස්වාධීන කෙනෙකුට. ජනවර්ම හොය හොය ඒක කරන්න බෑ. රට හදන්න යනවනම් ඒක දෙන්න ඕනේ ස්වාධීන කෙනෙක්ට. මුදල් ඇමතිතුමා ස්වාධීන වෙන්න ඕනේ. අගමැතියෝ ජනාධිපති වුණ වෙලා තියෙන තරමට තමයි රටට වැරදිලා තියෙන්නේ. උතන තමයි වැරදිලා තියෙන්නේ. අනාගතේවත් අපි මේවා තේරුම් අරගෙන මේවා හදමු. නැත්නම් අපිට තවත් මේවා වරදී